ආයිබවන් ඔබෙක්වන්නේ ස්වාධීන රූපවාහිනී සේවයේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමකෙන් ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල ජනතාවට ඕන බෙහෙත් රටේම නිෂ්පාදනය කරන අපේම නිෂ්පාදනාකාරය විවෘතයි 15 හැවිරිදි පිරිමි දරුවෙකුත් කොරෝනාවෙන් ජීවිතක්ෂිතය සමස්ත මරණ ගණන 183ක් වෙයි උත්සව සමයේ කොරෝනාව පැතිරීම පාලනය කරන්න පොලිසිය ජනතා සහාය පතයි. ඉංජිනේරු භෞතික විද්‍යා පීඨවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩින් ලකුණු අත්හිටවන්නයි කළ ඉල්ලීම අධිකරණයේ ඉවත තමයි. මාධ්‍ය නියාමනයක් නොව ස්වයං නියාමනයක් විය යුතුයි. මාධ්‍ය ඇමති කැලිය කියයි. ඊශ්‍රායලයේ අයවැයත් පරිදි පාර්ලිමේන්තුවත් විසිරුවයි. Then they shipwad. Sri Lanka Raj Aushudh Nishpadana Sansthave Nava Nishpadana Karya Vivrata Kirima Saha Nava Aushudhayak Nishpadana Arambha Kirima Agra Mathiya Mahinda Rajapaksha Mahathake Pradhanathwayen Sidu Kiruna. Nava Aushudh Nishpadana Karya Dikirima Sandaha Sampurninma Sri Lanka Raj Aushudh Nishpadana Sansthave Pratilabha Vaya Kirima Vishishatvaya. Rattata Avashya Penicillin Novana Aushudha Nishpadana Sandaha Mima Nishpadanakara Yoda Ganimata Niyamitai. Emakin Ratatula Aushudha Nishpadana Dharithawa Ihala Nangwa Ganimai Apekshawayi. Ada Handunwa Dun Nava Nishpadane Penicillin Gane Diyunu Pratijivakayak. Ema Aushudhaya Nishpadane Magin E Anayana Sandaha Wasarakata Waya Wena Rupiyal Million 70kata Adhika Pramanayak Ithiri Kara Ganimata Heki Wenawa. Ema Aushudhaya Divenu Pura Rohal Weta Beda Harima Apekshawayi. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මේ වන විට වසරකට උසස් තත්ත්වයේ ප්‍රතිසහකරල් බිලියන 3කට ආසන්න ප්‍රමාණයක් නිපදවනවා 370ක් විතර ඖෂධ ගෙන්නන්නේ ඉන්දියාවෙන් පාකිස්තානයෙන් බංගලාදේශයෙන් ඉතින් එහෙම අපි ගේනවා නම් අපිට තියෙනවා වගකීමක් මේ රටේ ඒ ඖෂධ නිෂ්පාදනය කරන්න ඒ සඳහා අවශ්‍ය ඥානය තියෙන පිරිස ඉන්නවා ඉතින් එවැනි අවස්ථාවකදී අපි ඥානයෙන් බුද්ධියෙන් ඒ ක්‍රියාකාරීත්වයෙන් සේවයක් ලබා ගත යුතුයි අපි විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව මේ පැහැදිලිව මේ රටේ නිෂ්පාදනය කරන්න හැකි සෑම දෙයක් මේ රටේ නිෂ්පාදනය විය යුතුයි ඒ වගේම පිටරටින් ගෙනෙන ඒවා අඩු කිරීම හෝ නතර කිරීම කළ යුතුයි අපි විශ්වාස කරනවා. එහෙමනම් වෛද්‍යංශයෙන් වේවා වෙනත් අංශයකින් වේවා අපි කළ යුතුව තියෙන්නේ ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඒ වගේම අපි අපේ රට සම්පෝෂිත කරන්න ඕන හැම අංශකින්. ඒක උළු තමයි අපිට අනාගතය අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන්කම තියෙන්නේ කියලා එයි මම විශ්වාස කරනවා. ඒ රාත්‍රියේ වාර්තා වූ කොරෝනා මරණ දෙකක්ද සමකින් මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 183 දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 428ක් 618 දිනක පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේදී වාර්තා වූ කොරෝනා මරණ දෙක 15 හැවිරිදි පිරිමි ළමයෙකුගේ සහ 72 හැවිරිදි කාන්තාවකගේයි. මාර්ගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි දංකුඩු ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවා මියගොස් ඇතේ IDH රෝහලට මාරු කර එවා තිබේදී කොරෝනා රෝගෙන් මියගිය කාන්තාව කොළඹ හත ප්‍රදේශයේ පදිංචි කාර්යා. ඇය නිවසේ සිටියේදී මියගොස් තිබෙන්නේ. ඊයේ හඳුනාගත් නව කොරෝනා ආසාදිතයන් 428 දෙනාගෙන් වැඩිම පිරිස කළුතර දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 193ක්. ඉන් 162 දෙනෙකුම වාර්තා වුණේ අටලුගම ප්‍රදේශයෙනුයි. කොළඹ දිස්ත්‍රික්කයෙන් 101 දෙනෙකු වාර්තා වුණා. ඉන් 42 දෙනෙකුම බොරැල්ල සෞඛ්‍ය නිලධාරී කොට්ටාශයට අයත් වූවන්. 35 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයට අයත්. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 42 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 12 දෙනෙකු මූතුරු පොලිස් ස්ථානයෙන් හඳුනා ගැනුණා. ඊයේ වන විට මිනුවන්ගුඩ සහ පෑලියගුඩ පොකුරු වලින් වාර්තා වූ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 34,375ක්. ඉන් 25,882 දිනක පූර්ණ සුවය ලබා සිටිනවා. ඊයේ දිනේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 38,058ක්. ඉන් 29,299 දිනක පූර්ණ සුවය ලබා සිටිනවා. ප්‍රතිකාර ලැබමින් සිටින සංඛ්‍යාව 8,576ක්. විදේශගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ රටවල් කීපයකින්ම අද උදැසන පුද්ගලයන් පැමිණියා. තවදුරටත් රටවල් කීපයකින් ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමටද නියමිතයි.
මෙතර උත්සව සමයේ මුඛ ආවරණ පළඳමින් දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරන ලෙස රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සංවිධාන කළ සතුටු පවුල වීඩියෝ වැඩසටහන් පෙළ එළිදැක්වීමේ උත්සවයේදී ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළා. කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ආයුර්වේද රෝහලක්ද සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා ආයුර්වේද සංගමේ සභාපති ප්‍රසාද් හෙන්දවිතාන මහතා පවසනවා. ආයුර්වේද රෝහල්වල කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර ක්‍රම පටන් ගන්න. දැනට ආරම්භ කරපු ආයතනට අමතරව දීප ව්‍යාප්තව මේ කටයුත්ත කරලා රෝගීන්ගේ චිකිත්සාවට මැදිහත් වෙන්න ඕන කියන සාමාන්‍යයෙන් නව ඖෂධයක් සම්බන්ධයෙන් අනුමැතිය ලබා දෙන්න ෆෝමියුලා කමිටි එකක් ආයුර්වේද දෙපාර්තමේන්තුව යට නඩත්තු වෙනවා. ඒ අනුව ධම්මික මහතා විසින් ඉදිරිපත් කළ පැණිය සූත්‍ර කමිටුවේ අනුමැතියට ඉදිරිපත් කර තිබෙනවා. දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය සමගත් සාකච්ඡා කරා එතුමිය ප්‍රකාශ කළේ අවශ්‍ය අනුමැතිය ලබා දුන්නා. නමුත් පරේක්ෂණ සඳහා තමයි මේ අනුමැතිය ලබා දීලා තියෙන්නේ. පරේක්ෂණ වලින් අනතුරුව මේ වෛද්‍යවරුන්ට මේක නිර්දේශ කරන්න පුළුවන් වෙන්නේ. ඖෂධයක් නිෂ්පාදනය කරන්න නම් ඖෂධාගාරය ලියාපදිංචි වෙන්න ඕනේ. ඊට අමතරව ඖෂධය ලියාපදිංචි කරන්න අවශ්‍ය විස්තර ලබා දෙන්න ඕනේ. වෛද්‍යවරු නොවන අයට ඒක නිර්දේශ කිරීමේ අපිට ගැටලුවක් නැහැ. නමුත් වෛද්‍යවරු විදියට නිර්දේශ කරනවා නම් ඒක සම්බන්ධයෙන් සායනික වාර්තා සහ යම් දැනුවත් කිරීමක් ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ සූත්‍ර කමිටුව ලබා දිය යුතුයි. උත්සව සමය තුළ කොරෝනා රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාවගේ උපරිම සහයෝගය අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. හුදෙකලා කරන ලද අනිකුත් මහල් නිවාස ග්‍රාම සේවක වශයෙන් ආශ්‍රිතව විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා. අපි ඉල්ලා සිටිනවා ඒ ප්‍රදේශ ජනතාවගෙන් කිසිම හේතුවක් මත එම ප්‍රදේශවලින් පිටතට නොයන ලෙස එසේ ගියහොත් එය නිරෝධායන රීතීන් යටතේ වරදක් වෙනවා. ඒ වගේම ස්වයං නිරෝධායනයට ලක්වි සිටින අයත් තම නිවෙස්වලම රැඳී සිටිය යුතුයි. එසේ රැඳී නොසිට කටයුතු කළහොත් එය නිරෝධායන රීතීන් යටතේ වරදක් වෙනවා. පොදු ප්‍රවාහන සේවා සහ නිරෝධායනය වන නිවාස ආශ්‍රිතව සිවිල් ඇඳුමින් නිලධාරීන් යෙදවීමට අපි කටයුතු කර තිබෙනවා. මේ අතර ගැබිණි මවුරුන් රඳවා තබා ගනිමින් ඔවුන්ගේ දරුවන් විකිණීමේ ජාවාරමක නිරත වීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබෙනවා. ඔහු සම්බන්ධයෙන් මේ වන විට වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ. කිසිම තැනැත්තෙකුට දරුවෙකු ඉපදීමට පෙර ඔහු සම්බන්ධයෙන් මූල්‍යමය ප්‍රතිෂ්ඨාවන් මත ගිවිසුම් ඇතිකර ගැනීමට ලංකාවේ නීතිය අනුව අවකාශ ලැබෙන්නේ නැහැ. මිනිස් ජාවාරම නැමැති වරද සිදු කිරීමක් ලෙස මේ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් කරනවා. එහිදී ගොනු 30ක් පමණ සොයාගෙන තිබෙනවා මෙම දරුවන් හුවමාරු කිරීමට අදාළව. විමර්ශන නිලධාරීන් පවසන්නේ තවදුරටත් එම ගොනු තිබිය හැකි බවටයි. ඒ වගේම මේ සම්බන්ධයෙන් යම් ආකාරයට දරුවන් ලබා දී ලංකාවේ නීතියට අනුව කුලවද්දා ගැනීමේ ආක්ෂා පනතට පටහැනිව එම දරුවන් තුන්වන පාර්ශ්වයන් වෙත ලබා දී ඇති බවත් වාර්තා වී තිබුණා. මේ ගැන විමර්ශන සිදු කරනවා. ඒ වගේම අන්තර්ජාලය හරහා මේ සඳහා යම් කෙනෙක් දායකත්වය දක්වලා තියෙනවා නම් යම් ගිවිසුම ඇති කරගෙන ඒ සඳහා ආධාරානුබල දීම සිදු කර තිබෙනවා නම් ඒ අයට එරෙහිවත් නීතිමය වශයෙන් ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පසුකේදා නිකුත් කළ කඩයම් ලකුණු අනුව ඉංජිනේරු සහ භෞතික විද්‍යාපීඨවලට සිසුන් ඇතුළත් කර ගැනීම අත්හිටවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කෙරුණා. ඒ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවකට අනුවයි. බුවනෙක අලු විහාරයේ ස්තුරේ රජා සහ යසන්ත කෝදාගොඩ යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය පසුගිය දින තුනක් තිස්සේ සිදු කිරීමෙන් අනතුරුවයි අද තීන්දුව ප්‍රකාශයට පත්කෙරුණේ. තමන් ගණිතය, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව යන විෂයන් යටතේ පසුගිය වසරේ උසස් පෙළ විභාගයට නව නිර්දේශ යටතේ පෙනී සිට සමත් වූ බව පෙත්සම් කරුවන් කියා සිටියා. එහෙත් විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා පසුගියදා ප්‍රකාශයට පත් කළ ඉසෙඩ් ලකුණු වලට අනුව පැරණි සහ නව නිර්දේශ අතර විශාල පරතරයක් පවතින බව ඔවුන් පෙන්වා දුන්නා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරු බුවනෙක අලු විහාරයේ මහතා කියා සිටියේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාව මත මෙම පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළ බවයි.
මාධ්‍ය නියාමනය කිරීමක් වෙනුවට සයන් නියාමනයකට යොමු කළ යුතු බව අමාත්‍ය කෙහෙළිය රම්බක්වැල්ල මහතා පවසනවා. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සංවිධානය කළ ජනමාධ්‍යවේදීන්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ බෙදා දීමේ අවස්ථාවට එක්වෙමුණුයි ඒ මහතා මේ බව කියා සිටියේ. දිවයිනපුරා සිටින මාධ්‍යවේදීන්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ බෙදා දීම මෙහිදී සිදු කෙරුණා. වාරණිය වැනි එදුම් මගින් වැරදි අර්ථකථන මාධ්‍ය සඳහා ලැබෙන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. මාධ්‍යයේ කටයුත්ත නියාමනයකින් තොරව ස්වන් නියාමනයකින් ගෙන යා හැකි නම් තා හොඳයි. සුදුසුම දේ ඒකයි. බලාපොරොත්තු වෙන්නෙත් ඒකයි. බලාපොරොත්තු වුවාට පෙළක් වෙලාට සිද්ධ නොවෙන්නෙත් ඒකයි. මේ වාරණයක් කියන වචනේ මං හිතන්නේ වැරදි අර්ථකථනයක්ද. පුවත්පත් මණ්ඩලය කිව්වම පුංචි බයක් තියෙනවා. දැන් පුවත්පත් මණ්ඩලයට වඩා පුළුල් කරන්නයි කියලා කිව්වම මගෙන් අහනවා මොකද්ද මේකේ තව පුළුල් කරන්න තියෙන්නේ. يعني අපි හිරේ විලංගුවේ දාන්න. එහෙම අහනයි. හැබැයි අපි ප්‍රතිපත්තිමය වශයෙන් ව්‍යුහමය වශයෙන් පුළුල් කරන්නයි කියන්නේ වඩා අවස්ථාවක් පුරවැසියට ලබා දෙන්න. අපි කවුරුත් පෘථග්ජන මිනිස්සු. පෑනයි කොලේ අතර ගත්තහම පෙලක් වෙලාට අපෙන් ලියවේගෙන යනකොට මෙතුමා බොහොම වැදගත් කතාවක් කිව්වා. අපි අතින් වැරද කිව්වොත් වැරද්ද පිළි අරගෙන නිවැරදි කිරීම තමයි වැදගත්. එන්නේ ඒ කාර්යය තමයි මේ කතා කරන්නේ. වෙන කිසිවක් නෙමෙයි. ඒ නිහතමානීත්වය අපිට තිබිය යුතුයිද නැද්ද කියන එක ප්‍රශ්නයක්. එහෙම නිහතමානීත්වයක් නැත්නම් අපි ඇසිය යුතු ප්‍රශ්නයක. එතෙන් නොයන්න නම් අර සරල සාධාරණ ඉෂ්ට කරන්න අපේ මානසිකත්වය අපි හදා ගන්න. කොරෝනා වැළඳීමෙන් මේ යන මුස්ලිම් ජනතාවගේ දේහයන් භූමදානය කිරීම පිළිබඳව ඇතිව තිබෙන මතවාදය සම්බන්ධයෙන් අධිකරණ මාත්‍ය අලි සප්‍රි මහතා අදහස් පළ කළා. ගාල්ල අධිකරණ සංකීර්ණයේ නිරීක්ෂණයට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. මේකට වෙනස් මතවේද තියෙනකොට ඒක සාකච්ඡා කරලා ඒ පිළිබඳව අධ්‍යයනය කරලා වෛද්‍ය මත අරගෙන විශේෂඥ මත අරගෙන මේක විසඳ ගන්නට ඕන. ඉන්න ඒ සම්බන්ධයෙන් යන සාකච්ඡා පිළිබඳව මම ඉන්නේ පොසිටිව් තැනක. රටේ සෞඛ්‍ය ඉතාමත් වැදගත්. රටේ ඉන්න සියලුම ජනතාව මානසිකවත් සුවපත් වෙනවා. ඉන්න ඒ සියල්ල බලලා තමයි රජයක් හැටියට අපි කටයුතු කරන්නේ. ජනතාව අසීරුතාවයට පත් කරමින් ගොඩ ගැසී ඇති නඩු සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා බව අධිකරණ අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. නඩු ලක්ෂ 4000ක් තියෙනවා අපේ අධිකරණවල. ඔහුගේ අවුරුද්ද අවසානයේදී තිබුණු එක ලංකාවේ විනිශ්චකාරවරුන් ඉන්නේ මිලියනයකට 15යි. එහිඳ තමයි බලාපොරොත්තු වන්නේ විනිශ්චකාරවරුන් හා අධිකරණ ප්‍රමාණය දෙගුණයක් කරන්නට ඕන. නීති විශාල වශයෙන් සංශෝධනය කරගෙන යල්පැන ගිය නීති පැත්තකට දාලා අලුත් නීති ගේන්න අපි උත්සාහ කරනවා. ඒකට අනුව මේ වෙනකොටත් පහුගිය මාස 3 අපි නීති 37ක් සංශෝධනය කරලා තියෙනවා. අලුත් නීති තව 30ක් විතර භාවිත කරගෙන යනවා. දැන් යම් ඉලක්කගත වැඩපිළිවෙලක් අපි නියැලලා ඉන්නවා. නමුත් මේවා ප්‍රතිඵල දවසින් දෙකෙන් ලැබෙන්නේ නැහැ. මේ අතර දිවිනපුරා හදිසි මරණ පරීක්ෂණ කොට්ටාෂ 302ක පවතින පුරප්පාඩු වහා පිරවීමට කටයුතු කරන ලෙස අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා උපදෙස් දී තිබෙනවා. දිවිනපුරා හදිසි මරණ පරීක්ෂණ කොට්ටාෂ 824ක් ක්‍රියාත්මකයි. පුරප්පාඩු පවතින කොට්ටාෂවල එම පුරප්පාඩු සම්පූර්ණ නොකිරීම නිසා සේවා සැපීමේ ගැටලු මතුවී තිබෙනවා. හදිසි මරණ පරීක්ෂකවරුන්ට අවශ්‍ය ඇඳුම් කට්ටල ලබා දීම ඇතුළු පහසුකම් සම්බන්ධයෙන්ද අමාත්‍යවරයාගේ අවධානය යොමු වී තිබෙනවා. ගැසට් නිවේදනයකට අනුව ඔන්ලයින් ක්‍රමයේ සුදුසුකම් ලාභීන් තෝරා කඩිනම් පරීක්ෂණයක් මගින් පුරප්පාඩු සම්පූර්ණ කරන ලෙසයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ. දෘශ්‍යාබාධයෙන් පීඩාවට පත්ව සිටින දෙමව්පියක් යුවලක් සහ ඔවුන්ගේ සිඟිතේ දියණිය පිළිබඳ අනුවේදනීය පුවතක් මාතර ගන්ධර ප්‍රදේශයෙන් වාර්තා වුණා. මාතර ගන්ධර ආර්යවත්ත ප්‍රදේශයේ පදිංචි සංජීව ප්‍රියංග සහ නිල්මිනි මදුෂිකා මෙම යුවලයි. 32 වරදී සංජීව ග්ලූකෝමා රෝගී තත්ත්වය නිසාම මීට වසර 4කට පමණ පෙර අන්ධභාවයට පත් වුණා. ඔහුගේ බිරිඳ නිල්මිනිද උපතින්ම දෘශ්‍යාබාධිත තැනැතියක්. ඔවුන්ගේ කුඩා දියණිය ඉපදී දින 21කින් ඇසේ සුද මතුවීම නිසා ශල්‍ය කර්මයකට භාජනය කෙරුණා. දිරියෙන් ජීවිතය සමග සටන් වදින මේ පුංචි පවුල සිය ජීවිකාව සපුරා ගන්නේ හඳුන් කූරු සහ ඉටිපන්දන් නිෂ්පාදනය කිරීමෙන්. කුඩා දියණියකගේ පපුවේ සිදුරක් ඇති නිසා ඒටද ප්‍රතිකාර කර ගැනීම සඳහා ඔවුන්ට ඇත්තේ මේ සුළු ආදායම් මාර්ගයේ පමණයි. COVID-19 වසංගතයේ ව්‍යාප්තියත් සමග මෙම යුවලට තමන්ගේ නිෂ්පාදනයන් අලෙවි කර ගැනීමට නොහැකි වීම නිසා පවුලේ ආර්ථිකයේද බිඳවැටී තිබෙනවා. ඒ නිසාම පුංචි දියණියගේ ප්‍රතිකාරවලටද වියපැහැදම් සොයා ගැනීමට අපොහොසත් වුණා. මෙම පවුල පිළිබඳ තොරතුරු දැනගත් රාජ්‍ය මාත්‍ය පියල් නිශාන්ත මහතා ඔහුගේ විදේශගත මිතුරෙකු වන නුවන් නිලපුල් මහතා සමග එක්ව දියණියගේ ශල්‍ය කර්මයට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සපයා දීමට කටයුතු කළා. මේ පිළිබඳ අදහස් දැක්වූ රාජ්‍ය මාත්‍යවරයා සඳහන් කළේ මෙවැනි මානුෂීය අවශ්‍යතා සහිත ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට ඇති හැකි අය අත්වැල් බැඳගත යුතු බවයි. ඉතා අසරණ වෙච්ච මෙවැනි දරුවන්ට
ඔහුගේ හයිය ලබා දීලා ඒ දරුවන්ට මේ ලෝකේ සුන්දරත්වය දකින්න අවශ්‍ය වටපිටාව නිර්මාණය කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. මම අපි අමාත්‍යාංශයක් හැටියට මේ දරුවෝ මේ පවුල් පිළිබඳව බලන්න ඕනේ. ඒ අයට ස්වයං රැකියාව කරන්න ඒ අවශ්‍ය කරන පහසුකම් ටික ලබා දෙන්නත් අමාත්‍යාංශය හැටියට ඒ වගේම මේ පවුල පිළිබඳව වැඩියෙන් සොයා බලලා කටයුතු කරන්නට විශේෂයෙන්ම අපේ මේ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් අපි දැනුවත් කරලා අපි බලාපොරොත්තු වෙනවා බොහොම ශක්තිමත් පවුලක් හැටියට මේ පවුල නිර්මාණය කරන්න. උතුරු නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගෙගුරුම් සහිත වැසි සම්බක ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් හා අකුණු අඩතුරු වලින් ප්‍රවේශම් වන නිසයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ. උතුරු නැගෙනහිර ප්‍රදේශවලට දැහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පවුල් රැසක් අවතැන්ව සිටින බව වාර්තා වනවා. ඊයේ දිනේද මඩකල්පුව ප්‍රදේශයට තද වැසිය දැහැලුණා. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 14කින් ජල ගැලීම් වාර්තා වනවා. බොහෝ ප්‍රදේශවල පහත්වීම් ජලයෙන් යට වී තිබෙනවා. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේද ප්‍රදේශ රැසකට අයහපත් කාලගුණයෙන් බලපැමිණෙල වී ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. කන්තලේ, කන්දලායි, කින්නියා, මුතුරාදී ප්‍රදේශවලට මෙම තත්ත්වය දැඩිව බලපෑ ඇති බවයි වාර්තා වන්නේ. නිවාස 22කට පමණ හානි සිදුව තිබෙනවා. අධික වර්ෂාවත් සමග මුහුදු ප්‍රදේශද විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දිනේදී උතුරු නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති වේවි. නැගෙනහිර සහ ඌව පළාත්වල, පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලදී මිලිමීටර 50ට වැඩි තරමක් අද වැසි ඇති වීමේ හැකියාවක් පවතිනවා. අනිකුත් ප්‍රදේශවල පස්වරු එකෙන් විතර පස්සේ තැනින් තැන වැසියෝ විසුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒකම සමහර ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති වීමේ හැකියාවකුත් පවතිනවා. කිගුරුම් සහිත වැසිත් එක්ක ඇති වෙන්න පුළුවන් තාවකාලික තද රජය මගින් දිවෙනපුරා ක්‍රියාත්මක කරන පාසල් දිවා ආහාර වැඩසටහන යටතේ වියලි පෝෂණ මලු ප්‍රදානය කිරීමේ සබර්ගමු පළාත් උත්සවය රත්නපුර මාරපන මහ විදුහලේදී පැවැත්වුණා. ඒ පළාත් ආණ්ඩුකාර ටිගිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් දරුවන් 184,000කට මෙම පෝෂණ මලු මාසිකව ප්‍රදානය කරනවා. එක් මල්ලක් සඳහා රජය වැය කරන මුදල රුපියල් 960ක්. කොරෝනා හේතුවෙන් හුදෙකලා කර ඇති ප්‍රදේශවලට වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමට ශිරන්ති රාජපක්ෂ මහත්මියද එක්ුණා. ඒ කොළඹ නිදහස් මාවතේ පිහිටි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිටදී අදාළ වියලි ආහාර ද්‍රව්‍ය තොගය ශිරන්ති රාජපක්ෂ මහත්මිය බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා වෙත බහර දුන්නා. ප්‍රජා පොලිස් සේවාව මගින් එම ආහාර ද්‍රව්‍ය බෙදා හැරෙනවා. ටොරින්ටන් හැටේවත්ත ප්‍රදේශයේ කිහිප දෙනෙකු වෙත සංකේතාත්මකව වියලි ආහාර ද්‍රව්‍ය ප්‍රදානය කෙරුණා. මේ අතර මරදාන පොලිස් බල ප්‍රදේශයේහි මහල් නිවාසවල ජනතාවගේ මානසික සුවය වෙනුවෙන් සංගීත වැඩසටහනක් සහ කුඩා දරුවන් උදෙසා ත්‍යාග ලබා දීම සිදු කෙරුණා. මාලිගාවත්ත සියසෙත සෙවන මහල් නිවාස සංකීර්ණයේදී මෙම වැඩසටහන පැවැතුණේ බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ ප්‍රධානත්වයෙන්. මරදාන පොලිසිය ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව සමගෙක්ව මේ සංවිධාන කර තිබුණා. කැලණිය අධ්‍යාපන කොට්ටාසේ තෝරාගත් පෙර පාසල් කිහිපයක ගුරුවරුන් 40 දෙනෙකුට රුපියල් 5000ක් වටිනා වියලි ආහාර මල්ලක් බැගින් ප්‍රදානය කෙරුණා. කැලණිය දලුගම ස්කයිලයින් බ්‍රිටිෂ් මොන්ටිසෝරි හා දිවාසුරකු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මනෝරි ලියනගේ මහත්මියගේ මෙහෙයවීමෙන් මෙම කටයුතු සිදු කෙරුණා. බස්නාහිර පළාත් පෙර පාසල් අධ්‍යක්ෂ මහින්ද කොඩිතුවක්කු මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. එත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. යලිතම් බමු අපගේ පෑන් පැය ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක්.